දරු දුරබැහැර ඉඳන් ඉන්න පුළුවන් ප්‍රවාහන ගැටලු තියෙන පුළුවන් මොන හරි පිළිමක් තියෙනවද ඊයේ සාකච්ඡාව පැවැත්වුවා අපේ පරිශ්‍රයේදී කොහොමද ළමයින්ට ප්‍රවාහනය සපයන්නේ කියලා හැකි තාක් දුරට 8ට විභාග ශාලාවට යන 7:35ට විභාග ශාලාවට යන පුළුවන් විදිහට බස් ෂෙඩියුල් එක දුම්රිය ෂෙඩියුල් එක නැත්නම් කාලසටහන සකස් කරනවා කිව්වා වැඩි අවධානයක් උදේවලුට බස් යොදනවා ඒ නිසා පුළුවන් තරම් පොදු ප්‍රවාහනය කෙරෙහි විශ්වාසය තබා ගන්න ඕනේ දරුවෝ විශේෂයෙන් මොකද ඉන්ධන ගැටලු ඇති වෙන්න පුළුවන් නිසා ඒ වගේම අත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල් තුමාටත් අග්‍රාමාත්‍ය ලේකම් තුමාටත් මම ඉල්ලීමක් කරා අවශ්‍ය ඉන්ධන ඩීසල් නම් CTB ඩිපෝ එක මගින් ලබා දෙන්න පුළුවන් කියලා පොරොන්දු වුණා විභාග කාර්ය මණ්ඩලයටත් ඒ වගේම දෙමෝපියන්ටත් තමන්ගේ දරුවගේ විභාග කටයුතු පෙන්නලා මුදල් දීලා තෙල් ගහ ගන්න පෙට්‍රල් සම්බන්ධයෙන් අපි ඉල්ලීමක් කරා දැන් පෙට්‍රල් මම හිතන්නේ ඉදිරියේදී ලැබෙනවා ආහම ප්‍රමුඛතාවයක් දෙන්න කියලා දවස කොමසාරිස් ජෙනරාල් තුමාගෙනුත් අග්‍රාමාත්‍ය ලේකම් තුමාගෙනුත් අනිකුත් සිල්ම නිලධාරි මණ්ඩලයෙනුත් ඒ අනුව ෂෙඩ් වලට ප්‍රාදේශීය ලේකම් මගින් විශේෂ උපදෙසක් දෙන්න බලාපොරොත්තු වෙනවා රජයේ විසින් මේ දරුවන්ගේ විභාගීය සම්බන්ධයෙන් එන කාට හරි නින්දන ලබා දීමට ප්‍රමුඛතාවය දෙන්න කියලා. පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා කියන එක පොරොන්දු මට ළඟම සභාපතිතුමත් දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමත් ලබා දුන්නා. ඊයේ දවසේ අපි දැක්කා විශේෂ නිවේදනයක් නිකුත් කරන කොහොමද මේ උපකාරක පන්ති පැවැත්වීමේ තහනම? පහුගිය කාලය පුරා පැවති වාතාවරණය නිසා අපි ඊයේ රෑ තීරණයක් ගත්තා 17 වෙනිදා රෑ 12 ඉඳලා ක්‍රියාත්මක වෙන ඒ නීතිය 20 වෙනිදා රෑ 12 සිට. ඒ කියන්නේ මේ ටිකෙත් ළමයින්ට පුළුවන් ඒ උපකාරක පන්ති හෝ සම්මන්ත්‍රණ හෝ ඔන්ලයින් හෝ ඒවට සම්බන්ධයෙන් හුදෙක්ම දරුවන්ගේ යහපත උදෙසා ඒ මුඛ්‍ය පරමාර්ථයෙන් ගත තීරණයක්. අපි හිතමු හදිස්සිය ප්‍රවාහන පහසුකම් සපයා ගන්න නොහැකිම තත්ත්වයක් එනවා. එවැනි දරුවෙක්ට මොනවද කරන්න හැකියාව? හුඟාක්ම දුරක බැහැරක නම් ඉන්නේ මම දන්න අම්මා තාත්තලා ඉන්නවා. පාසල ළඟ තාවකාලිකව දවස් 5-6 නතර වෙනවා. දැන් එහෙම නතර වෙලා දරුවා විභාගයට ඉලා ඉවරුනහම අපහු නිවෙස් බලා යනවා. ඉතින් ඒ වගේ ක්‍රමවේදයක් හිතන්න වෙනවා. පාරේ යනවා වාහන ඕනතරම් රියදුරු මහත්මයා පමණයි. එහෙම අවස්ථාවක පාරේ දරුවෙක් දැක්කොත් අම්මලා තාත්තලානේ කවුරු ඉල්ලා සිටිනොත් විභාග ශාලාවට යන කෙනෙක් මේ කියලා දරුවා ගෙනියන්න.